මෙම අලංකාර මතු දැස්සනත් යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් උදැස්සන යඥාවට එක්සිතුන ඔබ හැම කෙනෙක් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. විවිධ පළාත් ගම්මාන නගර තුල මේ උදැස්සන යඥාවට එක්සිතන විට අද දවස් ආරම්භයේ පටන් මහත් වූ අනුග්‍රහය ඔබේ ජීවිතයේ මත යේසුස් වහන්සේ නිදහස් කරමින් සිටිනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනේ කෙරේ අපේ අවධානය යොමු කරන්නට යනවා. සුද ලේවිල්ල පුරාවටම උන්වහන්සේ සඳහන් කර තිබෙනවා, දේව දරුවනි, අපි එකිනෙකාට උන්වහන්සේගේ ප්‍රේමය තුල අපි ජීවත් වෙන්නට අවශ්‍යයි. මිනිසාද දවසේ අපේ අවධානය යොමු කරන්නට යනවා. 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය දෙසට අපේ අවධානය යොමු කරන විට ඒ ස්ථානයේ සඳහන් කර තිබෙනවා, දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය. මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමය. ප්‍රේමන්ත දේව දරුවනි, උන්වහන්සේගේ වචනේ අපට සඳහන් කර තිබෙනවා පාවුල්තුමා, ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය උන්වහන්සේ අපේ ආත්මය තුල තබා තිබෙනවා. සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ අපේ ආත්මය තුල උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ තබා තිබෙනවා. මිනිසා අපේ ජීවිතයේ සෑම දවසක් තුල අපි ප්‍රේමයෙන් අපේ ජීවිතේ ගමන් කරන්නට අවශ්‍යයි. අපි එකිනෙකාට ප්‍රේම කරන්නට අවශ්‍යයි. සියල්ලට වඩා, සියලු දේට වඩා උතුම්ම දේ නම් ප්‍රේමයයි. සහෝදරයා සහෝදරිය, එම නිසා අපේ ජීවිතය අපි කුමන දෙයක් කළත්, අපේ ජීවිතය අපි කුමන ස්ථාන තුළ බලවත්ව සිටියත්, ඒ සියල්ලට වැඩියෙන් අපි කෙනෙකුට ප්‍රේම කරන්නට අවශ්‍යයි. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය. ප්‍රේමයේ ඊර්ෂ්‍යා වන්නේ නැත. ප්‍රේමයේ පාරට්ටු කරන්නේ නැත. උඩඟු වන්නේත් නැත. අසෝබන ලෙස හැසිරෙන්නේ නැත. තමාගේම කාරණා සොයන්නේ නැත. කෝපවන්නේ නැත. නපුර ගණන් ගන්නේ නැත. අධර්මිෂ්ඨකම සමග ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රීතිවන්නේය. සියල්ල දරාගන්නේය. සියල්ල විශ්වාස කරන්නේය. සියල්ල බලාපොරොත්තු වන්නේය. සියල්ල ඉවසන්නේය. ප්‍රේමේ කිසි කලකත් පහව යන්නේ නැත. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, අපි සියලු දෙනා ප්‍රේමය තුල ජීවත් වීම ඉතාමත් වැදගත්. අපි උන්වහන්සේගේ ප්‍රේමය අනුව ගමන් කරන්නට අවශ්‍යයි. අපි කුමන බලවන්ත පුද්ගලයන් වුණත් අපි ප්‍රේමේ නැත්තං අපි හිස්ව සිටිනවා. සහෝදරයා සහෝදරිය, අපේ ජීවිතේ ප්‍රේමයෙන් අපි ගමන් කරන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේ අපේ ආත්මය තුළ ප්‍රේමය තබා තිබෙනවා. උන්වහන්සේ අපේ ආත්මය තුළ බලාපොරොත්තුව තබා තිබෙනවා. උන්වහන්සේ අපේ ආත්මය තුළ ඇදහිල්ල, විශ්වාසය තබා තිබෙනවා. සුද්ධාත්මයන් වහන්සේ අපේ අතුලාන්තරයේ ආත්මය තුළ ජීවත් වෙනවා. උන්වහන්සේ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය අප තුළ තබා තිබෙනවා. අපේ ආත්මයේ තිබෙන උන්වහන්සේගේ ප්‍රේමය අපේ මනස හරහා අපේ ජීවිතයෙන් ප්‍රකාශ වෙන්නට අවශ්‍යයි. දේව දරුවනි, උන්වහන්සේ අපේ ආත්මේ බලවත් වූ ප්‍රේමය තබා තිබෙනවා. එම නිසා අපේ ජීවිතේ අපේ ප්‍රේමය අනුව ගමන් කරමු. සියල්ලට වඩා අපි එකිනෙකාට ප්‍රේම කරමු. දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපේ ජීවිතෙන් ගලා යන්නට අපි උන්වහන්සේ තුල ඉඩ දෙමු. සුද්ධාත්මයන් වහන්සේ අප තුල ප්‍රේමේ වගුරුවමින් සිටිනවා. දේව දරුවනි, ප්‍රේමේ අනුව ජීවත් වෙමු. සියල්ලට වඩා ප්‍රේමේ උතුම්. සියල්ලට වඩා ප්‍රේමේ තුල ජීවත් වෙන්නට අවශ්‍යයි. කිසි කලකත් ප්‍රේමේ පහව යන්නේ නැහැ. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ ප්‍රේමේ තුල ජීවත් වෙමු. දෙවියන් වහන්සේ ප්‍රේමයයි. අපි උන්වහන්සේගේ දරුවන් හැටියට, අපි උන්වහන්සේ සමග ගමන් කරන සෙනග හැටියට අපි එකිනෙකාට ප්‍රේම කරමු. අපි එකිනෙකා ගැන ඉවසෙමු. අපි බලාපොරොත්තු තුල ගමන් කරමු. අපි ඇදහිල්ල තුල ගමන් කරමු. අපි විශ්වාසකම තුල ගමන් කරමු. දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල පවතිමු. අපි සියල්ල දරාගනිමු. සියල්ල තුල ඉවසිල්ලෙන් සිටිමු. සියල්ල තුල බලාපොරොත්තුෙන් සිටිමු. සියල්ල තුල යටහත්කම තුල ජීවත් වෙමු. දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පවතිමු. අද දවසේ බලවත් එළිදරව්කට ඇතුල් වෙන්න ප්‍රේමය
සියල්ල දරාගන්නට අවශ්‍යයි. සියල්ල දරාගන්නට අවශ්‍යයි. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, අපි උන්වහන්සේ තුල බලවත්ෙමු. ප්‍රේමේ බොහෝ ඉවසිලිවන්තයි. අපි ප්‍රේම කරන සෙනග හැටියට අපි සියල්ල ඉවසමු. අපි ජීවත්වෙමු ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ අනුව ගමන් කරමු. උන්වහන්සේ තුල ජීවත්වෙමු. සදාකාලික ප්‍රේමයෙන් උන්වහන්සේ අපව වට කර තිබෙනවා. උන්වහන්සේ අපේ ආත්මය තුල බලවත් වූ උන්වහන්සේගේ ප්‍රේමයේ තබා තිබෙනවා. අපි උන්වහන්සේ කෙරේ බලාපොරොත්තු වෙමින් අපේ ජීවිතයේ අපි දවසින් දවස ඉදිරියට ගමන් කරමු. එළිදරව්වට ඇතුල් වෙන්න. ප්‍රේමය ඉතාමත් වැදගත්. ප්‍රේමය කිසි කලකත් පහව යන්නේ නැහැ. අපි උන්වහන්සේගේ වචනය තුල ජීවත් වෙමු. එකිනෙකාට ප්‍රේම කරමු. බලවත් වූ ප්‍රේමය තුල අපි ඉදිරියට ගමන් කරමු. උන්වහන්සේ අපට ප්‍රේම කළා. අපි උන්වහන්සේ කෙරේ බලාපොරොත්තුෙන් අපි උන්වහන්සේ තුල ප්‍රේමයෙන් ජීවත් වෙමු. පොළොව තුල එකිනෙකාට ප්‍රේම කරමින් අපි උන්වහන්සේ අනුව ගමන් කරමු. හොඳයි, මේ උදැස්සන කාලේ අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්නට පටන් ගමු. අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට පටන් ගමු. අද දවස් නිසා අපි උන්වහන්සේගේ නාමයට ගෞරව කරමු. අද දවසේ ඔබ බලවත් වූ ජීවිතයක් ගත කරන්නට යනවා. ඇදහිල්ලෙන් බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාස කරන යේසුස් වහන්සේව උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආත්මය තුල බලවත් වෙමින් උන්වහන්සේ අනුව ගමන් කරන්නට පටන් ගන්න. හොඳයි, අපි හැම කෙනෙක් අද දවසේ අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්නට පටන් ගමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ දයාබර දෙවි පියාණනි, ස්වාමිනී, අද දවසේ අපි ඔබ වහන්සේගේ බලවත් වූ නාමයට ගෞරව කරනවා. සුද වූ නාමයට ප්‍රශංසා කරනවා. අපට ප්‍රේම කළා වූ, අප උදෙසා තමන්ගේ ජීවිතේ පූජාවක් කළා වූ උතුම් දෙවියන් වහන්සේ, ස්වාමිනී, ඔබේ නාමයට ගෞරව වේවා. ඔබගේ නාමයට ප්‍රශංසා වේවා. ස්වාමිනී, අපි ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, එක්සිත්ව ස්වාමිනී දවස ආරම්භ කරන විට ඔබ වහන්සේගේ අභිමුඛේ ගමන් කරන්නට දී ඇති බලවත් අනුග්‍රහ නිසා අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා. සර්ව බලධාරී දෙවි පියාණනි, ඔබ වහන්සේ සියල්ල දරාගත්තේ අප නිසායි. ඔබ වහන්සේ ස්වාමිනී සිළු වේදනාවල් දරාගත්තේ අපට ප්‍රේම කරන නිසායි. ඔබ වහන්සේට කස පහර ගහන විට, ඔබ වහන්සේට ඇන පහර ගහන විට, කටුවට නෝලින් ඔබ වහන්සේගේ හිසට තුවාල කරන විට ස්වාමිනී සියල්ල දරාගෙන සිටියේ ඔබ වහන්සේ අපට ප්‍රේම කරන නිසායි. ජීවමාන දෙවි පියාණනි, ඔබ වහන්සේගේ බලවත් නාමයට ගෞරව කරනවා. දෙවි පියාණනි, විවිධ පළාත් ගම්මාන නගර තුල ස්වාමිනි අලුත් අය මේ යාත්‍නා කාලයට එක්සිත් වෙන විට ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් ඔවුන් පුරවන්න කියලා අපි ඔබ වහන්සේගේ අභිමුඛේ අපි ඔබ වහන්සේට යාඥා කරනවා. අපි ඔබ වහන්සේට ගෞරව කරනවා. දෙවි පියාණනි, ඔබ වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ, අපට කරුණා කළා වූ දෙවියන් වහන්සේ, ස්වාමිනි ඔබේ නාමයට ගෞරව වේවා. ඔබගේ නාමයට ප්‍රශංසා වේවා. මහා බලවත් වූ දිවි පියාණනි, ඔබ වහන්සේගේ අභිමුඛේ සිළු මහිමේ ගෞරව ප්‍රශංසා උසෝමින් අපි ඔබ වහන්සේගේ පාමුල යටහත් වෙනවා. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිවි පියාණනි, හොඳයි, දවස ආරම්භ කරන්නට ප්‍රථමයෙන් අපි උන්වහන්සේගේ අභිමුඛේ යාඥා කරමු. පුරා සතියක් මත දෙවියන් වහන්සේගේ ආලේපේ තුල, අනුග්‍රහය තුල, ප්‍රේමයේ තුල ගමන් කරන්නට උන්වහන්සේ අප සිළු දෙනාව අපේ ආත්මේ බලවත් කරන පිණිස ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල අපේ ජීවිතේ ඉදිරියට ගමන් කරන පිණිස අපි උන්වහන්සේට බාර වෙමින් අපි යාඥා කරන්නට පටන් ගමු. ඔබ විවිධ පළාත් ගම්මාන නගර තුල උදැස්සන යාඥාව සමග එක්සිත්ව ඔබේ ඉන්න ස්ථානය තුල යාඥා කරන්නට පටන් ගන්න. පුරා සතිය දෙවියන් වහන්සේට බාර කරමින් සෑම දවසක් තුල උන්වහන්සේගේ ආලේපය තුල ගමන් කරන පිණිස දෙවියන් වහන්සේගේ වචනේ එළිදරව්ව තුල ආත්මේ බලවත් කරගෙන ආත්මික මනුෂ්‍යෙක් ලෙස ජීවිතය ඉදිරියට ගමන් කරන්න ඔබ උන්වහන්සේ තුල යාඥා කරන්න පටන් ගන්න. අප ඔබ උදෙසා යාඥා කරන්නම්. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ දයාබර දිවි පියාණනි, අපි ඔබ වහන්සේගේ සුද්ධ වූ නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ අපගේ ආලෝකයයි, ඔබ වහන්සේ අපගේ ජීවනයයි ජීවිතයයි ස්වාමිනී.
ඔබහන්සේ අපට කරුණා කළා වූ දෙවියන් වහන්සේ දෙවි පියන් නිදැන් විවිධ පළාත් ගම්මාන නගර දේශයන් තුළ ජාතීන් ඔබහන්සේට බාර කරමින් යාඥා කරනවා. සති ආරම්භ කරන්නට ප්‍රථමයෙන් සමිනෝන්ගේ ආත්මේ බලවත් කරමින් ප්‍රේමය අනුව ගමන් කරන්නට අප සියලු දෙනාට ඔබහන්සේගේ බලවත් වූ අනුග්‍රහය නිදහස් කළ මැනව ස්වාමිනිය ඔබහන්සේ අප තුල තබා තිබෙන ප්‍රේමයෙන් පූර්ණ වෙලා ස්වාමිනිය අපේ මනස අපේ අතුලාන්තරය ප්‍රේමයෙන් පිරීලා ස්වාමිනිය අපේ ජීවිත ඉදිරියට ගමන් කරන්නට ස්වාමිනිය සියලු දෙනාට අනුග්‍රහය නිදහස් කළ මැනව සියලු බාධාවල් කඩා වැටේවා, සියලු පොරබැදීම් කඩා වැටේවා, සියලු අන්ධකාරික ක්‍රියාවල් බිඳ දමනවා යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් ඇදහිල්ල තුළින් ප්‍රකාශ කරනවා. සිලු බාධාවල් කඩා වැටේවා, සිලු පොරබැදීම් කඩා වැටේවා, අඳුර පහව ගියාවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ආත්මය තුළ මනස තුළ ශරීරය හරහා මුකෙන් ස්වාමිනි ගලා යන පිණිස අතුලාන්තරේ දරා ගැනීමට අතුල්ලන පිණිස සියල්ල ඉවසන පිණිස සියල්ල දරා ගන්න පිණිස ස්වාමිනි හැම කෙනෙක්ට උපකාර කළ මැනව බලවත් කළ මැනව ශක්තිමත් කළ මැනව ਸਰව බලධාරී දෙවි පියාණනි අපි ඔබ වහන්සේගේ අභිමුඛේ යාඥා කරනවා. ස්වාමිනි උදැස්සන යාඥාවට ස්වාමිනී විවිධ ජාතීන් එකතු වෙන විට අපි ඔබ හස්සෙට යාඥා කරනවා. ස්වාමිනී ඔබේ අනුග්‍රහය නිදහස් කළ මැනව ඕනාත්මිකව බලවත් කරමින් ස්වාමිනී ඕනාර්ථිකව ශක්තිමත් කරමින් වචන ඉලිදරව්ව තුළ ගොඩනැගෙමින් සුවය තුළ මේ සතිය ජීවත් වෙන්නට හැම කෙනෙක්ට ආශිර්වාද කරන්න පියාණනි. ඔබ හස්සේ අනර්ග දෑතට උදැස්සන යාත්‍නාවට එක්සිතුන සිලු ජීවිත බාර කරමින් ඔබ හස්සේගේ අභිමුඛය යටහත් වෙනවා. අප සිලු දිනාට කරුණා කළ මැනව දෙවි පියාණනි අප වෙනුවෙන් කළ හැම දෙයක් නිසා ස්තුතියි. ඔබ හස්සේගේ පාමුල යටහත් වෙනවා යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි. හොඳ දවසේ උදැස්සන යාත්‍නාවට එක්සිතුන ඔබ හැම කෙනෙක්ට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. අපි සියලු දෙනාට ප්‍රේම කරමින් අපේ ජීවිත ඉදිරියට ගමන් කරමු. ඔබ හැම කෙනෙකුටම යේසු පිහිටයි.